And now, live at 7. Aibowan, Sri Lanka Apakshapati Samabara Pravruti Prakashe. Swarnavahini Pradhana Pravruti Prakashe live at 7, Ada Arambumai, May. Adat Savistara Puvath Obata Kiyana Mama Nimesh Vijayasuri. Mama Fatima Nasrin. Adat Mulma Avadhane Pradhana Puvath Sirasthala Vetai. Sri Lankan Gwan Samagama Mudal Amatyanche Yatatata. Sri Lanka Telecom Samagama Viduli Sandesha Amatyanche Yatatata. Aparada Gana Policeyata Toraturudun Ayekuta Mavanelledi Wedi. Vieli Kalagunaya Viduliya Sapiyumutat Balapana Lakunu. හැම ගෙදරම දවසකට ලයිට් දෙකක් ඉතුරු කරොත් මෙගවට් 100ක් අපි ඉතුරු කරනවා. ඒක තමයි අපේ හිඟය. නිත්‍යවෙක් වලස් මුල්ලෙත් ගිහින්. ඉන්නම අගේට හිටගෙන මගේ මූණ මෙහෙම බලාගෙන හිටියා නිකන් සතෙක් ගිනින බොරෙල්ලෙක් වගේ මූණ. නිදහස් අධ්‍යාපනය සහ පෞද්ගලික අධ්‍යාපනය අතර යම්කිසි තරඟකාරීත්වයක් තියෙන එක හොඳයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. මේ අතර ඊයේ ජනාධිපතිතුමන් අපේ රටේ ගීත කලාව වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ඉටු කළ ගීත රචකාවියන් වෙනුවෙන් විශේෂ ඇගේමේ උත්සවයකටත් සහභාගී වුණා. ප්‍රවීණ ගීපද රචකවන් වන දයාද අල්විස් කුසුම් පීරිස් සහ යමුනා මාලනී පෙරේරා ඇගේම වෙනුවෙන් පැවති මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ ජනාධිපතිතුමන්. ගීත රචනා කලාවට මහඟු මෙහෙවරක් ඉටු කළ මේ ගීපද රචකවන් තිදෙනා ඇගීමට ලක් වුණේ ඊයේ දිනට යෙදුණු කාන්තා දිනේ නිමිත්තෙන්. මේ අතරේ ජනාධිපතිතුමා ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති තවත් උත්සවයකට එක් වෙමින් අධ්‍යාපනය ගැනත් කතා කළා. මේ උත්සවයේ පැවැතුනේ උසස් පෙළ උසස් ලෙස සමත් වූ දරු දැරියන් අගයන්නයි. අපේ රටේ නිදහස් අධ්‍යාපනයත් රාජ්‍ය නොවන අධ්‍යාපනයත් තරඟකාරී ස්වරූපයක යෑම තමයි ඉතාමත් අත්‍යවශ්‍ය වන්නේ. ලෝකේ සංවර්ධනය වූ රටවල්වල අධ්‍යාපනයේ තරඟකාරීත්වයත් අනිකුත් සියලුම තරඟමෙන් තිබෙනවා. ඒ නිසා මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව අපි සතුටු වෙනා වගේම අපි එහි විශිෂ්ටත්වය සහ දියුණුව දකිනා වගේම උගතුන් බුද්ධිමතුන් බහුශ්‍රිතීන් සහ විද්වතුන් බිහි කිරීමට මේ නිදහස් අධ්‍යාපනයේ දොරටු වඩා පුළුල් ශක්තියක් වූ වාසේම රාජ්‍ය නොවන අධ්‍යාපනය මේ රටේ මුළුමහත් දරුවන්ට සිසු පරපුරට වගේම අධ්‍යාපනයේ කැමැති සෑම කෙනෙකුටම පුළුල් ශක්තිමත් පදනමක් ඇති කරනවා. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඊයේ කොළඹ මහනගර සභාවමකින් විශේෂ සමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. කොළඹ මහනගර සභා පරිසරයේදී මේ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාත්‍යන්තර කාන්තා දින නිමිත්තෙන් ඊයේ රාත්‍රියේ කොළඹ මහනගර සභාව මගින් විශේෂ සමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. එම සමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටියා. මෙහිදී ලේසර් කිරණ මගින් කොළඹ පුරහල වර්ණවත් කිරීමට කටයුතු කර තිබූ අතර එම විදුලි ආලෝකයේ විවෘත කරනු ලැබුවේද අග්‍රාමාත්‍යතුමන් අතින්. කාන්තා හිංසනයේ පිළිබඳව සැකසුණු වාර්තා වැඩසටහනක් නැරඹීමටද මෙහිදී අගමැතිතුමන් එකතු වුණා. සිය පාලන සමයේදී රටක් සංවර්ධනය කිරීමේ අයවැයක් ඉදිරිපත් කරමින් ජනතාවට සහන රසක් ලබා දීමට කටයුතු කළ බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරු එතුමන් මේ අදහස් පළ කළා. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
දල්ගා මාලිගා පරිශ්‍රයට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමගද විපක්ෂ නායකතුමන් සිය සුහදත්වය පළ කරන ආකාරයද මෙලෙස දක්නට ලැබුණා. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යහටද අදහස් පළ කළා. අපේ පාලනය තිබුණේ සුමානයයි. පොදු ආවිල්ල සුමානයකින් විතර විසිරෙව්වා. ඊළඟට තහනම් කරලා තිබුණා. ඒ වැඩ කරපු ටික මදිද? මෙයාලට පෙන්නවා. මෙයාලා අධික ලාභ ලබනවා තාම පෙට්‍රෝලියම් වලින්. තෙල් විකුණලා අධික ලාභ ලබනවා. ඉතින් හැබැයි මේ සල්ලි වලට මොනවද වෙන්නේ? ගත්ත ණය වලට මොනවද වෙන්නේ? ජිනීවා සමුළුව ක්‍රියාත්මක කරන්න පෙර අනවිරුවන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නවා කියලා. ජිනීවා වලට උන එමුණකන් ඩයස්පෝරාවට උන ක්‍රියාවලිය තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. අද රණවිරුව අත්අඩංගුවට ගන්නවා. හැබැයි ත්‍රස්තවාදීන් නිදහස් කරලා ලස්සනට ඉන්න රජ්‍ය සේවකයන් මෙපාර අයවැය හඳුන්වන්න පුළුවන් නමක් ගැන සරත් අමනුගම මන්ත්‍රීතුමා අද රට හදන තැනදී කිව්වා. හැබැයි ගයන්ත කරුණාතිලක ඇමතිතුමා නම් මේ කතාව ප්‍රතික්ෂේප කළේ පරණ උදාහරණයකුත් මතක් කර දෙමින්මයි. මේ අදහස් ගැන වගේම අයවැය දෙවන වර කියවීමේ විවාදේ සිව්වන දිනේදී මතුවුණු තවත් අදහස් මේ. රට හදන තැන අපේ මුදල් ඇමතිතුමා ඉතාම නිර්මාණශීලී පුද්ගලයෙක්. එක එක ව්‍යාපෘති වලට නම් දීලා තිබුණා. එක ව්‍යාපෘතියක් තමයි සිහින මාලිගා. මම හිතනවා ඒක ව්‍යාපෘතියක නෙමෙයි මුළු අයවැයටම හොඳ පදයක්. සමහර උදවිය මේක සිහින හැටියටම පෙන්වන්න හදනවා. නමුත් අපි එහෙම ආණ්ඩුවක් නෙමෙයි. අවුරුදු 4කට ඉස්සෙල්ලා අපි රාජ්‍ය සේවකයෙකුගේ වැටුප රුපියල් 10000කින් වැඩි කරලා පෙන්නපු ආණ්ඩුවක්. බලන්න අපේ හිතවත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා. ඒ ඔබතුමාගේ ඔටුන්නේ තිබුණ ප්‍රධාන මාණික්‍ය තමයි කොළඹ නුවර මේ උඩරට පාර. ඒ ඔටුන්න බලඳ ගන්න දුන්නේ නැහනේ. දෙවනි අධිහරේ මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා මේ අවුරුද්දේ අගෝස්තු මාසෙට ඉවර වෙනවා. දකුණු අධිවේගී මාර්ගයේ අවුරුදු 10ක් ගත්තා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්ත වැඩපිළිවෙල පටන් අරගන්නකොට ඔය විරුද්ධ පක්ෂයේ හිටපු උදවිය කිව්වා සුද්ධියන්ට ජංගි මහනවැයි කියලා. මුළු ලෝකේ කෝටිපති කාන්තාව ඔක්කොම අඳින්නේ ලංකාවේ නිෂ්පාදනය. එයා ගමගේ මැතිතුමා මොන තරම් කිව්වත් එතුමා ඇමතිවලා ඉන්නකොට තමයි අපේ ගම්මිරිස් වගාව නැත්තටම නැති වුනේ. මටත් ගම්මිරිස් තියෙනවා. මේ ඇමතිවෙටත් ගම්මිරිස් තියෙනවා. අපි කවදාවත් 1000න් අඩුව වික්කේ නැහැ. දැන් අපි 300ට වැටුණා මේක. ලෝක වෙළඳපොලේ ගාන අඩුවෙන් එකට මට වක් කියන්න බෑ. අද මිරිසු ගම්මිරිස් වගාව අතහැරලා දාලා තියෙන්නේ. මේ 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 මෙතුමල්ලාට තින් සිද්ධ වෙන්නේ. ප්‍රතිවාදීන්ට තියෙන්නේ ලොක්කන්ට සෙවන ලබා දී මේ සිහිනයක්. ඒත් අපිට තියෙන රටේ පුරවැසියන්ට සෙවන ලබා දී මේ සිහිනයක්. නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මෙහෙම කිව්වේ මඩකලපුවේදී තවත් උදාගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කරමින්. මඩකලපුව එරාවුරු පත්තු කෞක්කඩි ප්‍රදේශයේ ඉදිකෙරුණු කට්පහත්තරු සහ නෙයිදල් ගාමම් උදාගම්මාන දෙක අද ජනතා අයිතියට පත් කෙරුණා. නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස ජනතා අයිතියට පත් කෙරුණේ සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහනේ 177 සහ 178 වෙනි ගම්මානයයි. මෙම උදාගම්මාන දෙක නිවාස 50කින් සමන්විතයි. මේ වගේ දැවැන්ත වැඩ කොටසක් කරගෙන යනකොට ඊයේ දවසේ අපේ දේශපාලන ප්‍රතිවාදීන් නුවර රැස්වීමේදී ප්‍රශ්න කරනවා මේ රජයේ මොනවත් ජනතාවට ඉටු කරන්නේ නැතිද? මෙහෙම කියන ඇත්තොන්ට මේ උදාගම්මාන ඉදි වෙනවා පෙනෙන්නේ නැද්ද? ඒ අයට බලෙන් මත් වෙලා සිටින මොහොතේ තව මාස 6-7කින් මේ රටේ ඉහළම පුටුවේ බලය ලැබෙනවයි කියන සිහින මාලිගාව තබමින් ඉදිකරමින් සිටින මොහොත පොඩි මනුස්සයට කරන මේ සංවර්ධනය පෙනෙන්නේ නැtei කියන එක පැත්තකින් මට විශ්වාස කරන්නට පුළුවන්. ඒ අයට තියෙනවා බලෙන් මත් වෙලා ලොක්කොන්ට සෙවන ලබා දීමේ සිහිනය. සැමට සෙවන ලබා දීමේ සිහිනය අපිට තියෙනවා. පසුගියදා සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු තවත් අමාත්‍යංශ කිහිපයක විෂයපතයන් යලි සංශෝධනය කර තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදන ජනාධිපතිතුමන්ගේ අත්සනින් යුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරුණා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ එහි පාලිත සමාගම් මෙතෙක් පැවතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ. නව ගැසට් නිවේදනයට අනුව එම සමාගම් මංගල සමරවීර මහතා අමාත්‍ය දුරේ දරණ මුදල් අමාත්‍යංශය යටතේ පැවරෙනවා. මේ අතර මුදල් අමාත්‍යංශය යටතේ පැවති මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ හෙවත් රන්මිණිතැන්න සිනමා ගම්මානය
සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරේ දරණ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවරා තියෙනවා. එම ගැසට් නිවේදනයට අනුව හරින් ප්‍රාන්දු මහතා අමාත්‍ය ධුරේ දරණ විදුලි සංදේශ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවරා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ පවතින්නේ ජනාධිපතිතුමා යටතේ. මේ අතර ජනාධිපතිතුමා යටතේ පැවති ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් හරින් ප්‍රාන්දු මහතා අමාත්‍ය ධුරේ දරණ විදුලි සංදේශ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවරා තිබෙනවා. මේ දවස්වල අපේ රටේ බොහෝ ප්‍රදේශවලට බලපාලා තියෙන වියලි සහ උණුසුම් කාලගුණික තත්ත්වයක්. මේ කාලගුණික තත්ත්වයත් එක්ක අපේ රටේ බොහෝ වගාබිම් වලටත් දැඩි බලපෑම් එල්ල වෙන්න පටන් අරන්. ඒ වගේම ජන ජීවිතයටත් එල්ල වෙන අභියෝගයේ සුළුපටු නැහැ. මේ තත්ත්වයත් එක්ක උණුසුම් වියලි කාලගුණික තත්ත්වය නිසා ඉදිරියේදී අපේ රටේ විදුලි සැපයුමටත් බාධාවක් එල්ල වෙයිද? අපේ රටේ ප්‍රධාන වැසි සමය වන නිර්දිධික මෝසම පටන් ගන්න සාමාන්‍යයෙන් මැයි මාසයේ. ඒ නිසා මේ ගතවන කාලය හැම අවුරුද්දෙම සාමාන්‍යයෙන් වියලි කාලයක්. හැබැයි මේ අවුරුද්දේ ඒ තත්ත්වය ටිකක් අහිතකර ලෙස රටට බලපාති වෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ පවුල් 372කට අයත් පුද්ගලයන් 1519 දෙනෙකුත්, පුත්තුරම දිස්ත්‍රික්කයේ පවුල් 239කට අයත් පුද්ගලයන් 872 දෙනෙකුත් මේ වන විට වියලි කාලගුණයෙන් පීඩාවට පත් වෙනවා. ඒ වගේම පහුගිය දින කිහිපය පුරා දිස්ත්‍රික් ගණනාවකට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපෑවා. ගත වූ පැය 24 තුළ මෙරට වැඩිම උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන කුරුණෑගලින් ඒ සෙල්සියස් අංශක 35.9ක් ලෙස. කාලගුණ බලධාරීන් කියන්නේ මේ වියලි කාලගුණයේ ඉදිරියටත් පවතිනවා කියලයි. උතුරු උතුරු මැද නැගිනිර හා වැඹ පළාත් තුළ වගේම හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්වල ජනතාවත් මේ උණුසුම් කාලගුණය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ වගේම අනුරාධපුර, මඩකලපුව, කොළඹ යාපනය, මහනුවර, නුවරඑළිය, ත්‍රිකුටාමලය, මන්නාරම දිස්ත්‍රික්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් බලාපොරොත්තු වෙනවා. මේ වියලි කාලගුණයත් එක්ක විදුලි ඉල්ලුමත් ඉහළ ගිහි. ඉතිහාසයේ වැඩිම විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 47.4ක් ලෙස වාර්තා වුණේ පෙරේදා. විදුලි ඉල්ලුම එහෙම වැඩි වෙද්දී ජල විදුලි සැපයුමත් සැලකී යුතු ලෙස පහළ ගිහිලා. මේ වන විට ජාතික විදුලි සැපයුමට දායක වන ප්‍රධාන ජලාශ 6ේ ජල මට්ටමත් සැලකී යුතු පරිදි අඩු වෙලා. මේ ජලාශ 6ේම ජල මට්ටම සාමාන්‍ය වශයෙන් භාගිකින් අඩු වෙලා කියලා විදුලි බල අමාත්‍යාංශය පැවසුවා. ඒ අනුව ඒ වයින් මේ වෙද්දී විදුලි නිෂ්පාදනයට ලැබෙන්නේ 20%ක දායකත්වයක් විතරයි. අපට ලක්ෂ 65ක පාරිභෝගික ඉන්නවා. ඉතින් මම කාර්මික ඉල්ලන්නේ ඔබ සියලු දෙනාගෙම හැම ගෙදරම දවසකට ලයිට් දෙකක් ඉතුරු කරොත් මෙගවට් 100ක් අපි ඉතුරු කරනවා. ඒක තමයි අපේ හිඟය. ඔබේ ප්‍රශ්නේ රටේ ප්‍රශ්නෙත් එක්ක විසඳනවා කියන එක තමයි කියන්න පුළුවන්. ඉස්සරහට රජයේ සේවකයන්ට පැවරෙන අලුත් වගකීම මොකක්ද? තොරතුරු දකිමු මේ විරාමයෙන් අනතුරුව. අපරාධ ගැන පොලිසියට තොරතුරු දුන් අයෙකුට මාවනැල්ලේදී වෙඩි. කවුරු හරි අවිල්ලා තමයි ඉන්නේ, ෂූට් කරලා තමයි තින්නේ. ලොකු සද්දයක්. මත්වදුර මැඩලීමට අප්‍රේල් 3 වෙනිදායින් පසුව රජයේ ආයතනවල සක්‍රීය දායකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ වගේම එතුමන් සඳහන් කරන පරිදි ඉදිරියේදී ත්‍රිවිධ හමුදා දායකත්වයත් මිටත් වඩා ලබා ගැනීමටයි අපේක්ෂා කර තිබෙන්නේ. මේ අතර ඊයේ රාත්‍රියේදී මධ්‍යම තැපැල් හුවමාරුවේදී මත් පෙති වර්ග රැසක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකියාවක් ලැබුණා. රුපියල් මිලියන 9කට අධික මේ මත්පෙති අඩංගු පාර්සලය යේ පොලිස් බහරයට පත් වුණේ මධ්‍යම තැපැල් හුවමාරුවේදී. මේ පාර්සලයේ තිබී මත්පෙති 2000කට වැඩි ප්‍රමාණයක් සොයාගත්තා. මේ කේරළ ගංජා කිලෝ 9කට ආසන්න ප්‍රමාණය පොලිසියට කුටුුණේ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේදී. ත්‍රියෝධ රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තුගේ පොලිසිය සොයාගත්තා. අද ජනසිත පෙරමුණේ නායක බත්‍රමුල්ලේ සීලරත්න හිමියන්ද මත් ඌදුර ගැන මෙලෙස අදහස් පළ කළා. කුඩු හොඳ මොලකාරෝ ටික තවත් හැමතැනම ඉන්නවා. මේ ටික වහාම අත්තරංගුර ගන්න පොඩි උන් අල්ලලා වැඩක් නැහැ. මහා එකා තමයි අල්ලගත යුතු. මදුස්ත වඩා තව මැතිඇමිතිවරු මන්ත්‍රීවරුත් මේකේ ඇතුලේ ඉන්නවා. මේ අතර මත් ඌදුර මැඩලීමට ත්‍රිවිධ හමුදාවත් සක්‍රීයව දායකත්වය ලබා දීමට සූදානම් බව ඊයේ හමුදාපතිවරු පැවැත් වූ මාධ්‍ය හමුවකදී අනාවරණය වුණා. අපිට කිව්වේ LTTE කවදාවත් පරද්දන්න බෑ කියලා. ඒනට අපි පරද්දලා පෙන්නුවා. ඉතින් ඒ වගේම මේකත් අපිට අවශ්‍යතාවය තියෙනවා නම් අපිට මේක කොහොම හරි නවත්තන්න පුළුවන්. ජනාධිපතිතුමත් ඊයේ ආණ්ඩුකාරවරුන් පැවැත් වූ සාකච්ඡාවකදී මේ ගැන කතා කළා.
අප්‍රියල් 3 වෙනිදා උදේ මුළු රටම මේ මත්ද්‍රව්‍ය වලට විරුද්ධව ප්‍රතිඥාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු වෙන්නේ ඒ වෙලාවට සියලුම රජයේ සේවකයන් රාජ්‍ය ආයතනවල සියලුම පාසල් දරුවෝ පාසල්වල අපි පුජ්‍යලිකාංශෙනුත් ඉල්ලීමක් කරනවා පුජ්‍යලිකාංශයේ ව්‍යාපාරික ස්ථානවලත් ඒ දිවුරුම සහ ප්‍රතිඥාව දෙන්නේ කියලා දේශපාලන වේදිකාව උණුසුම් කළ ජනපති වැයශීර්ෂය ගැන ඇහුණු කතා දැන් කියන කතාවලින් කියන කතා ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරුයි පසුපෙළ මන්ත්‍රීවරුයි දෙකට බෙදිලා පසුපෙළ මන්ත්‍රීවරු කියනවා ජනාධිපතිවරයාගේ අය පරාජය කරනවා කියලා වැයශීර්ෂය ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරු කියනවා එහෙම කරන්නේ නැහැ කියලා ඉතින් මේ කඹ ඇදිල්ල පැහැදිලිවම පේන්න තියෙනවා අපි කීපාරක් බෙදන්න හැදුවද අපි කපන්න කපන්න මුවහත අලුත් වෙනවා ඒ නිසා කවදාවත් එක්සත් ජාතිපක්ෂයේ ප්‍රශ්නේ නේ නැහැ ප්‍රශ්නයක් ආවත් අපි ඒක එලිපිට පමණයි ඇතුළේ අපේ ප්‍රශ්නේ නැහැ ඉස්සෙල්ලාම කිව්වා තමන්ගේ අමාත්‍යවරුන්ට විරුද්ධව ඡන්දේ දෙනවා කියලා ඊළඟට කියනවා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂයට විරුද්ධ වෙනවා කියලා ඉතින් අපි අභියෝග කරනවා මේකට විරුද්ධ වෙලා අපිට පෙන්වන්න එතකොට අපිට පිළිගන්න පුළුවන් කෙලින් ඉන්න එහෙමත් නැත්නම් එක එක්කෙනාගේ ලනු කනවද කියන එක සරල ජනාධිපතිතුමාට ඒ ගමන යන්න හයියක් දුන්නේ එක්සත් ජාතිපක්ෂය අද විරුද්ධ වෙනවා ඒකාබද්ධ විපක්ෂය ඔය කෑ ගහපු අවුරුදු හතරක් ජනතාවට කොකා පෙන්නපු මන්ත්‍රීවරු ගන්න තීන්දුව මොකක්ද කියලා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව බලාගෙන ඉන්නවා ඔය රැඩිකල් කියන කණ්ඩායමේ රෙදි ගැලවෙන දවස 13 වෙනිදා ඒ හැම දිනම නෙවෙයි වැය ශීර්ෂය කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කියන තමයි මේ කතා කරේ හැබැයි අපි එහෙම කරන්නේ නැහැ මොනවා වුණත් ජනාධිපති මාගේ අය බැය ඒක අපි කවදාකවත් පරද්දන්නේ නැහැ අපි ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා කොටින්ම කියනවනම් අපි අනිවාර්යෙන් ජනාධිපතිවාගේ ඒ වැයශීර්ෂයට පමණක් අපි ඡන්දය ඉල්ලන කටයුතු කරනවා ඉතින් ඒකේ ජයග්‍රහණය පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ ඉතින් අපි බලනවා ඒකාබද්ධ කණ්ඩායම කවුට රෙද්දක් ඇඳගෙන පුළුවන්ද කියලා මේ ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය සඳහා පෙනී සිටිනවා එහෙනම් පොඩි ළමයි එහෙම විවිධ කතා කියනවා අවබෝධයක් නැතුව පක්ෂුපෙළ මන්ත්‍රීවරු නායකයන් නැහැ නේ අපි පක්ෂ නායකයන් රජුගේ මාර්ගය පක්ෂුපෙළ මන්ත්‍රීවරු කියන නායකත්වයක් නේ එහෙම හදාගෙන ඉන්න කට්ටිය විවිධ හේතුන් නැති විවිධ වරදාන වරපතන නැතුණාම එහෙම හදාගෙන තියෙනවා ඒක ප්‍රායෝගික නැහැ තවදේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන් රටම කෙටියෙන් බඳින තුවක්කුවක් පත්වීමෙන් තුවාල ලැබූ මෙම වනාලියා දින කිහිපයක සිට මෙලෙස වැටි සිටින්නේ කහල්ල පල්ල කැලේ රක්ෂිතයේ අසාධි තත්ත්වයේ පසුවන වනාලියා සුව කර ගැනීමට වනජීවි නිලධාරීන් අවස්ථා කිහිපයකදීම ප්‍රතිකාර කළා අපවාර්තා කරපු පැවසුවේ වනාලියාට අවශ්‍ය ආහාර සහ ජලය ලබා දීමට ප්‍රදේශවාසීන් මෙන්ම පලාගල් ප්‍රාදේශීය සභාවත් ක්‍රියා කරන බවයි කෙසේ වෙතත් වනාලියාගේ තත්ත්වය තවමත් පවතින්නේ අසාධ්‍ය මට්ටමකයි මෙම විරෝධතාවය අද පැවතුනේ දෙහිවල මෙතෝදිස්ත විද්‍යාලයේ ඉදිරිපිටදී විරෝධතාවට එක්වුණු පිරිස පැවසුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා මැදිහත්ව තම පාසලට බලහත්කාරයෙන් ළමුන් ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි මේක 2017 ඉඳලා සිද්ධ වෙන යම් කුමන්ත්‍රණයක පියවර බව අපිට යම් යම් ආකාරයෙන් පෙනී යනවා ඒ නිසා අපි හැම දිනෙකම එකතු වෙලා ඉන්නවා මේ පාසල රැකගන්න එහෙනම් අපි ආයෝජනා කරනවා අධ්‍යාපන බලධාරීන්ට මේ කටයුත්තේදී අපිට මැදිහත් වෙන්න අපිට සහයෝගය දක්වන්න කියලා නිට්ටාවුන් පිළිබඳව තියෙන සැකය තවමත් නිට්ටාවටම දුර වෙලා නැහැ. ඒකට හේතුව තමයි අපේ රටේ විවිධ ප්‍රදේශවලින් මේ නිට්ටාවුන් පිළිබඳව කතාබහ තවමත් අහන්නට දකින්නට ලැබීම. මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ වලස් මුල්ලෙන්. නිට්ටාවුන් නැමැති කුරු මිනිසුන් පිළිබඳව පළමුවරට වාර්තා වුණේ අම්පාරෙන්. ඒ වාර්තා වීමත් සමග විලච්ඡ්‍ය තන්තිරිමලේ සහ කුලියා පිටියනුත් මේ කුරු මිනිසුන් ගැන අහන්න ලැබුණා. ඒ කතාවේ අලුත්ම පුවත ඊ වාර්තා වුණේ වලස් මුල්ලෙන්. මෙතන කාමරේ දූ හිටියේ ඉන්නකොට එක පාඩකෝ අම්මේ මිනිහෙක් වැල්පොඩි දෙන ඉදිය රඳුගුණ මම කිව්වා මම මෙතෙන්ද එනකොට මෙතන කිසි කෙනෙක් නැහැ කිසි කෑ දුන්න මූ දූ වල එහෙනම් මම ගියා මෙතන මේ කුට්ටිය ළඟ ලලන්දකට යනකොට මෙන්න මෙච්චර නෑ උස ඉන්නම අගේට හිටගෙන මගේ මූණ මෙහෙම බලාගෙන හිටියා නිකන් සතෙක් කෙනෙක් ගොරෙල්ලෙක්ගේ වගේ මූණ එහෙනම් මෙන්න මීට වැඩි නෑ උස කොන්නේ මෙන්න මෙතෙන් තියෙන අද සවස 4 පමණ විට එක නිවසකින් ඌ දැක ගැනීමට හැකියාව තිබෙනවා ඊට අමතරව ඊට පැය 4කට විතර ආසන්න කාලයකදී තවත් නිවසක් ආසන්නයේ මේ කුරුමි නිසා එක් පුද්ගලයෙකු දැක තිබෙනවා මේ පුවත රූගත කරමින් ඉන්න අතර වාරේ ඊයේ රාත්‍රී 8ට පමණ ඒ අසල නිවසකට එම කුරුමි නිසා පැමිණි පුවත දුක් දැනගන්න ලැබුණා මේ පොල්ලක් නැහැ නේද ඔය දරුනේ
එවර එම කුරු මිනිසා දැක තිබුණේ රාජකාරී අවසන් කර තම නිවසට පැමිණි තරුණේ. මං පල්ලෙහා වටකොම්මු. ටැංකිය ළඟට නාන්න ගිහිල්ලා මට දර කැලක් කෙලවෙන වගේ එහා පැත්තෙන් සද්දයක් වුණා බලුගුඩු එහා පැත්ත. මං ෆෝන් එකේ ටෝච් එක ගහලා බැලුවා. බලනකොට ඇත්තරීට විතර කොණ්ඩේ තියෙන මේ අඩි 3ක් විතර ඇති කොහොමරි. මූණ දැක්කේ නැහැ කොණ්ඩේ මෙහෙම මේ හරියට කොණ්ඩේ තියෙනවා. ඇඳුන්නේ නැහැ මේ හරිය ඇඳුම් මොකුත් නැහැ. මේ විදිහට ජනතාව පවසන කුරු මිනිසා සොයා ගම්වාසීන් ඊයේ මධ්‍යම රාත්‍රිය වෙනතුරු වෙහෙසුණත් ඔහු සොයා ගැනීමට හැකි වුණේ නැහැ. මෙතන මේ මෙන්න මහත්තයා දෙන්න හැල දෙන්නේ. මේ මෙන්න මහත්තයා මම අර ඒකයි බැලුවේ. මේ මෙහෙන් ගියන මේ 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 බවුරුකව බාරවල නේ. ආ මෙන්න. ඒක දැන් කැඩිච්ච එක. මේ මම කපලා නෙමෙයි මම බැලුවේ ඒකනේ. අතරින් ඔහොම තමයි මේ තියෙන්නේ. මේ පාර තියෙන එහෙම. මේ මඤ්ඤොක් ගහ ඒ බිඳපු මඤ්ඤොක් ගහ පාර. සනවයින්ින් දැක නිට්ටාවක් කියලා එක. ඉතින් අපි විශ්වාස කරේ නෑ. නමුත් මම ඇද්දකින් දැකපු නිසා නිට්ටාව කියන එක මිත්‍යාවක් නෙවෙයි කියලා මම සත්‍ය වශයෙන්ම කියන මේක පොඩ්ඩක් හොයලා බලන්න ඕන. අලංකාර වචන යොදා සැකසුවත් මෙවර අයවැය ප්‍රායෝගික ගැටලු රාශියකින් සමන්විත බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සමගින් ඊයේ ස්වර්ණවාහිනියේ විකාශය වූ රතුවිර දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක් වෙමින් ඉතාම ලස්සන වචන වැලකින් එලිදැක්වපු සිහින ගොඩක් අපි ඉල්ලා සිටියා. ප්‍රතිලාභ සමාජ සුබ සාධනය වැඩි කරන්න. හැබැයි රජය දිගින් දිගටම කිව්වේ මොකද්ද? අපි මාළුවෙක් දෙන්න නෙමෙයි හදන්නේ බිලි පිත්තක් දෙන්න. මෙහෙමයි සමාජ වෙළඳපොළ අයවැයක් මේක. හැම ප්‍රශ්නයක්ම වෙළඳපොළේ විසඳන්නට බෑ. අවුරුදු 13 අධ්‍යාපනයේ දරුවන්ට අපි අනිවාර්ය කරමු. හැම දරුවෙක්ම විශේෂිත. ඉරාන් අමතුමා පුතන තවත් ප්‍රායෝගික නෝන දෙයක් ඔය කරගෙන යන්න හදන්නේ. දැන් අවුරුදු 10න් පස්සේ තිය පුහුණුව සඳහා යොමු විය යුතු දරුවන් තිය පුහුණු මධ්‍යස්ථානවලට යොමු කරන්නේ නැතුව ඒ අයට පාසලේම වෘත්තීය පුහුණුව දෙන්න උත්සාහ ගන්න. ඒ කරන්න බෑ. ප්‍රායෝගික කරන්න බෑ. කරන්න බෑ. ඉතින් ඒ හින්දා එකපාරින් කරන්න බෑ. කල යුත්තේ මොකක්ද දන්නවද? කල යුත්තේ හැමෝටම අවස්ථාවක් දෙන්න. ජර්මන් ටෙක් එක, ජපාන් ටෙක් එක මේ වගේ ඉගෙන ගත්තොත් 100%ක් එම්ප්ලොයබිලිටි තියෙන රැකියා ගන්න. ඔබතුමාට අවස්ථාව තිබුණා මේක කරන්න. ඔබතුමාලට කරන්න බැරි වුණා. නෑ අපි දැන් අපි මේක කරන්න බැරි වුණ නිසානේ. නෑ ඔබතුමාලට ඡන්ද ලැබුණත් පසුගිය රජය පසුගිය රජය පොදු ප්‍රවාහයට මොනවත් කළේ නැහැ. ගමේ අපේ මිනිස්සු රස්සාවට එන්නේ ගාල්ලේ ඉඳන් අධිවේගී මාර්ගයේ ගාල්ලේ ඔය ගාල්ලේ මිනිස්සුන්ට මොකද්ද තියෙන ප්‍රශ්නේ? අනේ ඔබතුමා ඔබතුමා කියනවා නම් ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා මිනිස්සු. ඔබතුමා කිව්වොත් ගෝචි යන්න පුළුවන්ද? පොදු ප්‍රවාහය ගෝචියර නගින්න පුළුවන්ද? අහගෙන ඉන්න මාසයක් දෙන්න අහගෙන ඉන්න මෙතෙක් නොකරපු දේවල් මේක මේක සුරංගනා කතා වගේ කියන්න එපා එතුමා. අපි ඒ වගේ ප්‍රශ්න නෙමෙයි. මේ සියල්ල අම්මන්තොට කියන මාස 6කින් මේවා කට කියවනවා නෙමෙයි අපි ක්‍රියාත්මක කරනවා. පිටසක්වල තොරතුරු සොයන්න ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත්ව ගිය ඇමරිකානු SpaceX Dragon අභ්‍යවකාශ යානය සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුමකින් පස්සේ ඊයේ රාත්‍රියේ යලි මිහිමතට පැමිණියා. ඒ දින 6ක අභ්‍යවකාශ මෙහෙයුමක් නිමවට පත් කරමින්. 3 2 1 0. හමුදා කටයුතු වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 600ක් වැය කරන ඇමරිකාව ඉන් 1% ක මුදලක් එනම් ඩොලර් මිලියන 450ක් වැය කරමින් තැනු නවතම අභ්‍යවකාශ යානය ප්‍රථම වරට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ඇරඹුවේ මෙලෙසින්. ඒ පසුගිය 3 වෙනිදායි මේ SpaceX Dragon V2 යානය උසින් මීටර් 6.1ක් හෙවත් අඩි 20ක් අභ්‍යවකාශ චාරිකා සඳහා සංචාරකීන් ගෙන යාමේ අරමුණින් අභ්‍යවකාශ ගාමීන් රහිතව පරීක්ෂණ ගමනක යෙදුණු මේ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් සමග සම්බන්ධ වී පුරා දින 5ක් ගත කළා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය සැපියුම් ද්‍රව්‍ය රාත්තල් 400ක් දුරගෙන ගිය SpaceX Dragon නැවතත් පෘථිවියට ගොඩබසුන් ලැබුවේ ඇට්ලන්ටික් සාගරයටයි. You see Dragon physically separating from the International Space Station 132 ඒ පැරෂුට් හතරක ආධාරයෙන්. SpaceX නැමැති පෞද්ගලික සමාගමේ නිෂ්පාදනයක් වන Dragon ලබන ජූලි මාසයේදී යලිත්වරක් අභ්‍යවකාශ චාරිකාවක නිරත වීමට නියමිතයි. මෙවර එම යානයේ අභ්‍යවකාශ ගාමින්ද රැගෙන යාමටයි සැලසුම් කර තිබෙන්නේ. මද්‍රව්‍ය සහ නීති විරෝධී ක්‍රියා මවනල්ල ප්‍රදේශයේදී සිදුවන අවස්ථාවලදී ඒ පිළිබඳව පොලිසියට දැනුම් දෙමින් නිරන්තරයෙන් සහාය දක්වපු පුද්ගලයෙක්ට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා. 37 හැවිරිදී පුද්ගලයා මේ වන විට බරපතල තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා.
අද අලියුම පහට පමණ මේ වෙඩිතැබීම සිදු තිබුණේ මාවනැල්ල ධනාගම ප්‍රදේශයේ නිවසක් තුලයි. පොලිසිය පැවසුවේ නිවසක් තුල නිදාගෙන සිටි පුද්ගලයෙකුට යතුරු පෙදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇති බවයි. ඒ නිසා සද්දයක් ඇහුණා අයම්මේ කියලා. ඊට පස්සේ මම ගිහලා ඇඳ බලනකොට පුතා ඔළුව බිම කකුල් දෙක ඇඳේ තිබ්බා. ඒ පාර මම මතෙන්ට ඇවිල්ලා මං ගෑ ගහුවා. මගේ පුතා ඉවරයි ඉදි වෙන්න කියලා දුවලට කතා කරා. මම කිව්වා එයා ඉවරයි තමයි කියලා. නෝන කටියේ මම එළියට ආවෙන් පස්සේ දැක්ක මෙතන ඉඳලා දුවලා කාටවත් එයා කරදර කරන්නේ නැහැ ඔක්කොටම උදව් තමයි කරන්නේ ගමට මොන හරි වුණොත් එයා තමයි ගමෙන්ට තමයි කතා කරන්නේ එයා තමයි වෙඩි ප්‍රහාරයට ලක්වපු පුද්ගලයා බරපතල තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා අදාළ පුද්ගලයා ප්‍රදේශයේ මද්‍රව්‍ය සහ නීති විරෝධී ක්‍රියා සිදුවන අවස්ථාවලදී නිරන්තරයෙන් පොලිසියට සහාය දක්වන පුද්ගලයෙකු බවයි ප්‍රදේශයේ බාර උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ. වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලින් සොයා මාවනැල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. මේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තුවාලකරු මීට පෙර මාවනැල්ල ප්‍රාදේශීය සභාවට තරඟ කළ අපේක්ෂකයෙක් බවට වාර්තා වෙනවා. වෙඩි තැබුණු මේ පුද්ගලයා මාවනැල්ල බුද්ධ පිළිම කඩපු සිද්ධියේ තොරතුරු ලබා නෑ එහෙම වාර්තා වෙන්නේ නෑ. එතල මේ අවිසම්බන්ධයෙන් රාත්‍රියක්.